කොහොමද ඔයාලට ඕන අද අපි කොත්තුවක් හදන්න හදන්නේ කටිය තික කිතු වෙලා එන්න ඉබුගත් තිනවා හායි හායි නංගිව බෑග් එක කටේ ගහන්න බඩි කිනේලා මම එළවලු ටික මේ විදිහට සෝදලා තියාගත්ත වතුර ටික අයින් වෙන්න. මම එළවලු ටික කපලා දීලා පැන ගන්න හදනේ ලේසිම වැඩි එයා කරලා දීලා මට අමාරු වැට් ටික දීලා පයින් හදන්න. ඒක ටික අල්ල දීලා තිනවා මෙතන මම. පරාටේ හදලා ගන්න ඕනේ. මේ අමාරු වැඩේ මං කරා. මේ පරාටේකට පිටි ටික අනාගෙන තියෙන්නේ මම කියන්නම් කොහමද අනාගත්තේ කියලා මේකට මම පාන් පිටි ලුණු ටිකක් දාලා සාමාන්‍ය ඇල් වතුරෙන් තමයි අනාගන්නේ තෙල් ටිකකුත් එකතු කරන්න ඕනේ එකතු කළා හොඳට අනාගෙන ඊට පස්සේ මේ වගේ මොලි වගේ අනාගෙන උඩින් තෙල් ටිකක් දාලා පැයක් දෙකක් වගේ තියන්න ඊට පස්සේ අපිට පරාටි හදා ගන්න පුළුවන් මොන අපි දැන් ගෝවා තියනවා කැරට් තියනවා ලීස් තියනවා මාළු බෙලිස් ටික අය කපනවා අපේ පිටි ටික නම් දැන් හොඳට ලෑස්ති වෙලා තියෙන්නේ මම මේ ටික පොඩියට බෝල වලට කඩා ගන්නවා නිවාඩු දවසක් අපු ගාම අපි කරන්නේ මේ විදිහට කැමති දෙයක් හදලා කන එක තමයි ඉතින් අපි හරි ආසයෙන් ලංකාවේ විදිහට කන්න ඉතින් ඒකයි අපි බබාලා දෙන්නේ කිටියත් කොච්චර වැඩ වැඩි වුණත් මම මේ වගේ දේවල් හස්බන්ඩ්ත් එක්ක කරන්නේ ඉතින් හැමදාම කියනා වගේ ඉතින් මේ අපි සාමාන්‍යයෙන් ගෙදර හදන විදියෙන් ඉතින් අර කඩවල වල හදනවා වගේ මේ විදියටම ඉතින් අපිට හදන්න බෑ පුළුවන් තරම් තුනී කරලා මේ විදියට පරාට එක මං හදා ගන්නවා ඔන්න මං පරාට ටික හදාගත්තා මේ ටික දැන් අපි කපා ගන්න ඕනේ කොත්තු එකට ඉතින් ඉක්මනට මං කොත්තු හදා ගන්න හදන්නේ ඉතින් බලමු ඉක්මනට හදා ගන්න කොහොමද කියලා මෙතන අපි ලෑස්ති කරන් තිනවා ඉඟුරු සුදු ලුණු කරපිංචා එතකොට කැරට් ගෝවා ලීස් මාළු මිරිස් ලුණු තක්කාලි අපි හදාගත්ත පරාට ටික මම මේ විදිහට කපා ගත්තා චිකන් ටිකක් මේ විදිහට බේක් කරලා ලොකුවට කඩාගෙන තිනවා චිකන් කරීකුත් ලෑස්ති කරගෙන තිනවා මෙතන තියෙනවා කෑලි මිරිස් කහ කුඩු තුන පහ කුඩු ටිකකුයි ගම්මිරිස් ලුණු කුඩු පොල් තෙල් මෙතන තියෙනවා බිත්තර මේ විදිහට තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික ඉස්සලාම දාගන්නවා ඉඟුරු සුදුරුන් ටික බැඳුනට පස්සේ මම එළවලු ටික 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 මුලින්ම එකතු කරගෙන ඒ ටික තෙම්පරාදු කරගන්නවා
අයි එලරෝ ටික කපලා දීලා මට වැඩ වැඩි වැඩි ටික බාර දීලා එයා හැමිට අයින් වුණා මෙතනින්. එලවලු ටික හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මම ගෝවා කැරට් ලීස් ටිකක් ඉතුරු කරගත්තා. ලොකු බබාට වෙනම චීස් කොත්තුවක් හදලා දෙන්න එයා සැලකන්නේ නැති නිසා. මම මේ වෙලාවේදී කහ කුඩු එකතු කර ගන්නවා. කැලි මිරිසුත් එකතු කරනවා. ඉතින් අපි ටිකක් සැරට කන නිසා වැඩිපුර කැලි මිරිස් දානවා. කොත්තු වුණාම ටිකක් සැරට තියෙන්න ඕනේ නේ. මම තුරපා කුඩු චුට්ටකුත් මේකට එකතු කරනවා. ඉතින් මම පෙන්වන්නේ ඔයාලට මේ මම හදන විදිය. පහ ටිකක් දාලා හොඳට කලවම් වුණාට පස්සේ මම එළවලු ටික පැත්තකට කරලා මිත්‍ර ටික බැදගන්න තමයි හදන්නේ. දැන් හොඳට බිත්තර ටිකත් එක්ක මම එළවලු ටික කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම චිකන් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ලුණු කුඩුත් එකතු කරගන්නවා. මේ වැඩෙත් කරන ගමන් ඉතින් චුටි බබාට පොඩි බඩගින්නක් වෙලා මං එයාට අඹ එකක් කවන්න කියලා ගත්තා.
දැන් අපි මේකට ලුණු 3/5 ජාතිය තිත කියලා රස බලලා පරාට ටික එකතු කරගමු. මට ගම්මිරිස් දාන්න අමතක වෙලා තිබුණේ. ඔන්න මම ඒ ටිකක් දැන් එකතු කරා. මේක නම් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. සෝයා සෝස්, එතකොට ටොමැටෝ කේචප් වගේ දේවල් වට අවශ්‍ය නම් විතරක් එකතු කරන්න. මම සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරගත්තා. දැන් අපි පරාට් ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. පරාට් ටිකක් දාගෙන කලවම් කරාට පස්සේ මම අන්තිමට චිකන් හොදි ටිකක් දාලා කලවම් කර ගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් විතරක් එහෙම කරන්න පුළුවන්. නැත්නම් වෙනම චිකන් හොදි බෙදාගෙන කන්නත් පුළුවන්. ඔන්න අපේ කොත්තු රොටි එක කැමරෙලා ඇස්ති. තවත් අලුත් වීඩියෝ එකකින් අද දවසක හමු වෙමු. අපිව subscribe කරලා තියාගන්න.